තනපිඩලි එක් පිරිසකගේ කුසගින්නේ නිවති තවත් පිරිසකගේ කුසගින්න නිව්වේ ඒ තනපිඩලි වලින් කුස පුරවාගත් උන් ගොදුරු බවට පත් කරමින් එකී කුසගින්න ඇවිලෙන්න පටන්ගත් මොහොතේ තරංගය පටන් ගන්නවා ශක්තිය සහ වේගය ජීවිතය තීරණය කරද්දී අවසානයේ ජීවිතයක විනාශය සනිටුහන් කරනවා සබදාහම් න්‍යාය අන්න එහෙමයි ප්‍රබලයා ඉදිරියේ දුර්වලයා පරාජය වෙනවා එය නවත්තන්න බෑ නැහැ කොහෙත්ම නැහැ සෙනෙහස පිළිතුරු වූ ප්‍රශ්නයකට සබදාහම් න්‍යායත් වෙනස් වෙනවා කිසිදා නව වූ විරුවි ලෙස විලෝපිකයා ගොදුරට සමීප වෙන්නේ කුසගින්න සංසිඳුවා ගන්නටම නොවිය හැකි ඊට උදාහරණ සත්ව ලෝකයේම අහුමුළු වලින් ඉස්මතු වෙද්දී කුසගින්න සංසිඳ වූ නිසා තරංගය වෙනස් කළ විලෝපික සහ ගොදුරක කතාවක් මේ ඉන්දියාවේ ඇසෑමේ ගොවියෙකු තම ගොවිපලට අලුතින් එළදෙනක මිලදී ගන්නවා ඒ අසල්වැසි ගම්මානයකින් ටික දවසක් ගත වෙනකොට මේ එළදෙන ගාල් කර සිටි තැන ආසන්නේ සෑම රාත්‍රියකම බල්ලන්ගේ බිරුම් හඬවල් ඇසෙන්නට වුණා ඒ නිසාම ගම්වැසියන් සහ එළදෙන මිලදීගත් ගොවියා මේ ගැන විපරම් කරන්න වගේම බලධාරීන් දැනුවත් කරන්නටත් කටයුතු කළා නිතර දිවේලේ දිවියන් ගම්වදින ගම්මානයක් වුන් නිසාම හැම කෙනෙකුගේම මතේ වුනේ රාත්‍රියට ගමට එන දිවියන් නිසා මේ විදිහට බල්ලන් උඩුබුරලන බවටයි නමුත් දිනෙන් දින මේ ප්‍රශ්නය පැන නැගුණු නිසාම බලධාරීන් විසින් එම ගොවිපල අවට කැමරා සවිකර නිරීක්ෂණය කරන්නට තීරණය කළා ඔව් ගම්මුන්ගේ උපකල්පනයේ නිවැරදි කරමින් බල්ලන්ගේ බිරුම් වලට හේතුව දිවියෙකු බවට අනාවරණය වුණා නමුත් කැමරා කාචයේ සටහන් වූ දෙය සියල්ලන් මවිත කළේ පෙරකී අයුරින් විලෝපිකයා ගොදුරට වෙනස් විදියට සමීප වුණු නිසා මේ අලුත මිලදීගත් එළදෙන සෑම රාත්‍රියකම පැමිණෙන මේ දිව්‍යා සමග සමීපව සිටීම සැබෑ ගැටලුවක් වූ නිසාම එළදෙනගේ පෙර අයිතිකරුවන්ගෙන් මේ ගැන විමසන්න එළදෙන හිමි ගොවියා කටයුතු කළා හේතුව එළි වුණේ අන්න ඒ විටයි මේ එළදෙන පෙර සිටි ගොවිපල ආසන්නයේ කැලෑවක සිය මව අහිමි වූ මෙකී ගැහණු දිවි පැටවා සැරිසරමින් සිටි තිබෙනවා එෙහිදී එම කැලෑරු දාසන්නයේ තනබිමකදී මේ එළදෙන විසින් දිවි පැටවාට කිරි ලබා දී ඇති බවටයි එළදෙනගේ පෙර අයිතිකරුවා හෙළිදරව් කර ඇත්තේ ඔව් එදා ඇතිවුණු ධාරක බැඳීම එතනින් අවසන් වුණේ නැහැ ඒවා මෙවන් රූපමය සාක්ෂි පසු කරමින් මේ සතුන් දෙදෙනාගේ ජීවිතේ පුරාවටම තියෙන්නට ඇති හිතන්න මව් සෙනෙහස සහ කෙලෙහි ගුණ සබදාහමේ සදාතනික න්‍යායක් වෙනස් කළ හැටි මේ කතාව ගැන මොන විදිහේ මතවාද ගොඩ නැගුණත් සැබෑ සත්‍ය නම් ආදරය කරුණාව මෛත්‍රිය තිරිසන් සතුන් පවා මෙල්ල කරන්නට සමත් යන්නයි ඒ වගේම මව් සෙනෙහස තරම් දැනෙන දෙයක් තවත් ලෝතුල නොමැති බවට මේ කතාව කදිම සාක්ෂියක් මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න